Mahinda Rajapaksa samaga innakota janadhipathi mandire aappa kala eliyata aave karath kiyanne nathuwa. Ranil Wickremesinghe muna unath eda pudu apeksha ekonomai kiyala etumadath karanna puluwan de patthakala dala ne Chandika Kumarathungala ඒ ඔක්කොම එකතු වෙලා නම් කරපු මෛත්‍රීපාල සිරිසේන අවසර ලබා දුන්නා. අන්තිමට රනිල්ට වැඩි කල්යන් දිස්සලා කකුලට ගහලා අද සම්පූර්ණ චරිත ඝාතනය කරනව නෙවෙයිද? උදව් කරන ඕනෙක් කෙනෙක්ට වැඩියෙන්ම හානි කරන හදන පුද්ගලයා තමයි මෙවැනි ගුණමක් එක් වශයෙන් මතක් කරන්න පුළුවන්. මේ මෛත්‍රීපාල සිරිසේන කතා කරපු දේ. මෙන්න මේ වේදිකා ගන්න ද යනවා කිය කිය වෙනින් කතන්දර. එතුමා විතරයි තනියෙන් දේශපාලනය කරන්නේ. රටට කියනවා මට හිටියේ නැහැලු කැබිනට් එක මට අගමැති කෙනෙක් හිටියනලු විපක්ෂයක් හිටියනලු ආණ්ඩුවක් හිටියනලු. අනේ දෙයියනේ කොහොමද පත් උනේ? UMP ඡන්දවලින් නොවේද? එතුමාට රටේ ආරක්ෂා බාර දීලා දුන්න අවස්ථාවේදී ඇමති වශයෙන් රටේ ආරක්ෂාව නැති කරා. දැන් මෙවැනි සුදෙනෙක් වගේ හැසිරෙන්න හදනකොට අපේ යුතුයකමක් තියෙනවා එයා පෙන්නා දෙන්න. මේ ෆයිල් හත මෙතන තියෙන මම එතුමාට අවසන් වුණාට පස්ව මම අභියෝග කරන මේකේ අසත්‍යතාවයක් තියෙනවා නම් එතුමගේ ප්‍රසිද්ධ විවාදයකට එන්න මේ සම්බන්ධයෙන් විවාද කරන්න SL News Today ඇත්ත දැනගන්න subscribe කරන්න ඔබතුමාලා බලනවා ඇති එක පාට මොකෝ මම නිහඬ ස්වරූපයක් රැකගෙන හිටපු මම ඇයි මෙවැනි ප්‍රවෘත්ති සාකච්ඡාවක් එක පාට කැඳවන්න අදහස් කරේ මං ඒකට සාක්ෂි දරන්න මම උපුටා ගන්නවා මෛත්‍රීපාල සිරිසේන මාතලේ කරපු ප්‍රකාශයක් සහ එතුමා අමතක වෙලා තිබෙනවා නම් සිරිකොතට අවුරුදු 5කට පෙර අවුරුදු 7කට පෙර ඇවිල්ලා කතා කරපු දෙයක් මතක් කරන්න ඒ විතරක් නෙමෙයි අදට යහපාලනේ ආණ්ඩුවේ අවුරුදු 7කට ඉස්සෙල්ලා ඇමතිකම අද වගේ දවසක තමයි අපට ලබා ගන්න පුළුවන් වුණේ. ඒ කොළඹ කතා කරන මහත්තයා කියන එතුමා මාව පත් කර මුදල් ඇමති වශයෙන් හරියට අවුරුදු 7ක් 2015 ජනවාරි මාසයේ 11 වෙනිදා. මම ප්‍රථමයෙන්ම ඒ කරපු ප්‍රකාශය මම ඔබතුමාලට අහන්න අවස්ථාව ලබා දෙනවා. මේ මෛත්‍රීපාල සිරිසේන කතා කරපු දේ දූෂණ වෛද්‍යාංශා තමන්ගේ ආණ්ඩුවේ ඇමතිවරේ එළියට දැම්මේ මම ජනාධිපති කාලේ මමයි කියන එක මම තරුණාසලට මතක් කරන්න ඕනේ. අර කොළඹ පැත්තේ මහත්තයා. අපි 2015 කලින් තිබුණාට වඩා වැඩි කියලා අපි අඩුවෙන් දිනුවා අපේ ගානේ. තෙල් මිල ලෝකේ වැඩි වෙච්ච වෙලාවේ රුපියල් 2000කින් අපි තෙල් මිල වැඩි කරලා ඉතා අමාරු වෙයි. ඉතා අමාරු වෙයි රුපියල් 2000කින් තෙල් මිල වැඩි කරපුවාම පොත්ුවේ නායකයෝ බයිස්කල් පැත්තා පොත්ුවේ ඉඳලා පාර්ලිමේන්තුව රුපියල් 2000කින් වැඩි ඉතින් ඒ අතරට ඉතින් දන්නවනේ ඉතින් අර කුල් බෑ පෙන්නලා ආපුයි වල මුමු ගෙඩිය පෙන්නලා ආපුයි අර සනී දැන් සනී පදේ ආපුයි වා දැන් රටම අසනීපයි අනේ වික්‍රමසිංහ මහත්මයා මට දුරකථනයෙන් කතා කළා මරදානේ රැස්වීමට එන්නේ නැද්දක් බලාගෙන ඉන්නවා මං කවට එන්න විදියක් නැහැ මගේ ආරක්ෂකෙන් මාව දාලා ගියාමට ඩ්‍රයිවර් කෙනෙක්වත් නැහැ එන්න කියලා ඉතින් ඊට පස්සේ තෝමා කිව්වා ඒගොල්ල කවුරුත් නැතුවට කමක් නැහැ ඔබතුමා එක්කගෙන යන්න මම එනවායි කියලා ඉතින්. එහෙම කියලා විනාඩි කිහිපයකට පස්සේ එතුමා මගේ නිල නර්සට ආවා. මට මතකයි රවි කරුණායක එතුමත් හිටියා වගේ. එයා විල්ලා අපි යන් කියලා එතුමා වාහනේ මමත් දැක්කා. මං ඒ ප්‍රවෘත්ති සාකච්ඡා තුන ඔබට සාරංශයක් වශයෙන් පෙන්නලා දුන්නේ. ඇයි මං අද මේ ප්‍රවෘත්ති සාකච්ඡාව කරනවන්න අදහස් කරේ. හිටපු ජනාධිපති සිරිසේන මැතිතුමා එක පාට ක්‍රියාශීලී දේශපාලනයට අවතීන වෙලා තියලා පේන්න තියෙනවා. එතුමගේ දේශපාලනය ඕන විදිහට කරාට කමක් නැහැ. නමුත් ඒ කරන එක තුල අනිත් අයගේ කීර්ති නාමය නැති කිරීම අප එදා ඉඳන් ආරක්ෂා කරපු UMP එක නැති කරන්න හදන එවැනි දේවල් වලට ඉඩ තියන්න අපි ඉඩ දෙන්නේ නැහැ කියන එක මතක් කරන්න කැමතියි. මෙතුමා අමතක වුණත් මතක් කරන්න කියන දෙයක් තමයි කොහෙවත් නැතුව එක පාට ජනාධිපති ධූරයට ගෙනල්ලා එක්සත් ජාතික පක්ෂේ ඒ තිබ්බ සාරවත් ඡන්ද ප්‍රමාණය තුලින් තමයි ජනාධිපති වුණේ කියන එක අපි මතක් කරන්න කැමතියි. UMP අද හිතුව මතේ විනාශ කරනවා. එතුමාට රටේ ආරක්ෂා බාර දීලා දුන්න අවස්ථාවේදී ඇමති වශයෙන් රටේ ආරක්ෂාව නැති කරා. ඒ විතර නෙමෙයි එකමුතුභාවය පළුදු කරලා තියෙනවා. දැන් මෙවැනි සුදෙනෙක් වගේ හැසිරෙන්න හදනකොට
අපේ යුතුයකමක් තියෙනවා ඒක පෙන්වා දෙන්න. මතකයි දවස් 100කට තමයි ජනාධිපති ධූරය ලබා ගන්න ඕනේ කියලා ජනතාවට පොරොන්දුවක් දුන්නේ. අපි එවැනි විවෘත අදහසකින් තමයි අපි එදා ආවේ දේශපාලනයට. එදා පෙන්වුවේ මෛත්‍රීපාල සිරිසේන මේ විධායක ජනාධිපති ධූරය අවශ්‍ය කරලා රටට අලුත් දේශපාලන සංස්කෘතියක් බිහි කරනවා කියලා. ඒ යහපාලන UMP විතරක් නෙමෙයි සිවිල් සංවිධාන 10 ගණන් එකතු වුණේ මෙන්න මේ වගේ සැබෑ සිතුවිලි ඉෂ්ට කරන්න ඕනේ කියන මතය. ඒ නිසා ඒ කරපු දේවල් මතක් කිරීම අපි සතු කාර්යභාරයක්. නැත්තම් එක වැරදි වැටහිමක් ජනතාවට තුල යනවා. අපි ඒ කරපු පවිත්‍ර චේතනාව තුලින් අද එක අනිසි ප්‍රයෝජන පාවිච්චි කරලා අපි එක්සත් ජාතික පක්ෂ නැති කරන එක තමයි අපිට තියෙන වේදනාව. ඒ වගේම අපි කීර්ති නාම හානි කරන්න හදනකොට අපි යුතුයකමක් තියෙන එක පෙන්වන්න. මෙතුමා මේ ප්‍රශ්න ඇති උනේ ඇයි කියන එක මට හොඳින් කරුණු සහිතව දෙන්න පුළුවන් 100ක් තිබ්බත් මම 6ක් 7ක් තමයි මේ අවස්ථාවේදී පාවිච්චි කරන්නේ. එතුමා චරිත ඝාතනය කරාට මගේ දේශපාලන ගමනේ වගේ කිසි දෙයක් ඇති කරන්න මට අවශ්‍යතාවයක් නැහැ. නම එතුමාට මතක් කිරීම මගේ සතු කාර්යභාරයක් නිසා මම මේ අවස්ථාවේදී මේ ෆයිල් 7 මෙතන තියෙනවා. මම ප්‍රසිද්ධ කරන්නේ නැහැ නමුත් මම එතුමාට අවසන් වුණාට පසුව මම අභියෝග කරන මේකේ අසත්‍යතාවයක් තියෙනවා නම් එතුමගේ ප්‍රසිද්ධ විවාදයකට එන්න මේ සම්බන්ධයෙන් විවාද කරන්න. ඒ නිසා ප්‍රථමයෙන්ම ජනාධිපතිවරණ තියෙන අවස්ථාවේදී ඔබ සියලු දෙනාට මතක ඇති නොවැම්බර් මාසයේ අග දෙසැම්බර් මාසයේ මුල ඩොලර් ලක්ෂ ගණන් ආවයි කියලා ලොකු ආන්දෝලනාත්මක ප්‍රශ්නයක් ඇති වුණා 2014. මම මේ මතකෙ ගෙනියන 2014ට ඒ අවස්ථාවේදී එතුමා දන්න කම්පනියක් එල් කාඩු කියන එකට සල්ලි ඇවිල්ලා තිබ්බයි කියලා මහ බැංකුවේ ලොකු ප්‍රශ්නයක් ඇති වුණා නේද? ඒක අල්ලන් ගිහිල්ලා ප්‍රශ්න ඇති කළා. අපි බැලුවා අනේ මේ අන්තිම මොහොතේදී අපේ ජනාධිපති අපේක්ෂකයන් නැති වේවිද මේ වැනි ප්‍රශ්නයක් තියෙනවා කියලා. අන්තිම මහ බැංකුවට ගිහිල්ලා නඩුවක් ඉදිරිපත් කරා. ඕක යම් විදියකට කාලයක් ගිහිල්ලා ඡන්දය අවසන් වෙනවා. අපි දිනනවා. ඒ ජයග්‍රහණය කිරීමෙන් තමයි මේ ප්‍රශ්න උග්‍ර වෙන්න පටන් ගන්න. මේල් කාඩෝ ප්‍රශ්නේ එතන මහ බැංකුවේ තියෙනවා. දැන් මේක ලොකු ප්‍රශ්නයක්. ඒ කොහොමද ඩොලර් ආවේ? දන්නවා සාමාන්‍ය පුද්ගලයෙක්ට ඔබත් මටත් ඕන එක්කෙනෙක්ට ඩොලර් 25,000කට 15,000කට වැඩිය තිබ්බනම් ඒක අප නැතිව බන්ධනාගාරයට ගන්න පුළුවන් වරදක් ලෙස තමයි කටයුතු කරන්නේ. ඉතින් ඒ නිසා මම පුළුවන් තරම් ඉක්මන් ඉවර කරන්න හදනවා. නමුත් ඉවර කරන්න ප්‍රශ්නයක් ඇති වෙනවා. එදා ආණ්ඩුකාරතුමාට බැංකුවේ මහ අධිපතිට කතා කරා. ඒ ප්‍රශ්නෙට උත්තර දුන්නේ කරුණාකර මේ නඩු ඉක්මනට ඉවර කරන්න. ඒකට උත්තරයක් සතුරුදායක තත්ත්වයක් ලැබුණේ නැහැ. ඊට පස්සේ ඔක ඇද ගිහිල්ලා අද මේ මහා ලොකුවට ප්‍රශ්න ලෙස මහ බැංකුව ප්‍රශ්න තියෙනවා කියලා කිව්වට මේක තමයි ආරම්භය. මේ නිසා තමයි මේ වගේ බොරු ප්‍රකාශ කරේ. අපිත් මේ නිහඬව මේ අනිසි ලෙස මේ ප්‍රශ්න එළියට ගේ නැතුව තියෙන එකේ මුණ ප්‍රතිවිපාකය තමයි අද පේන්න තියෙන්නේ. මේව නැති කරන්න හැදුවට ඒක ඉඩ දුන්නේ නැහැ මොකෝ. සීලාචාරව යහපාලනයක් ගෙනාවේ ඒව සීලාචාරව වැඩ නඩුව ඉවර කළේ අවසන් කරලා. ඊට පස්සේ මහා එවකට හිටපු මහා බැංකුවේ අධිපති අහක් කරනවා. අහක් කළ තව එක්කෙනෙක් ගේනවා. ඊට පස්සේ වැඩි කල යන්න ඉස්සලා ඒක මොන කොන්දේසියක් හෝ නැතුණත් ඒ ප්‍රශ්න එතනින් අවසන් වුණා කියලා තමයි අපර දැනුවත් වුණේ. අදට තාම දන්නේ නැහැ මොනවද ඒ නඩුව සම්බන්ධ වුණේ, ඩොලර් ප්‍රමාණයව කොහොමද ඒක ආවේ. නමුත් ඕව තමයි මේ සුදුරදී ඇඳගෙන දේශපාලන කරන්න හදන පුද්ගලයන් කරපු දේ. ඒ පළවෙනි එකේ තියෙන ඩොකියුමන්ට්ස් ටික. දෙවෙනි එක තමයි සිගරට් සම්බන්ධයෙන් පුදුම වෛරක්කාරින් දේශපාලන කරන. බොහොම හොඳයි, මමත් කැමතියි. ඒ වගේම තමයි රෙස්ටෝරන්ට් බාර් එහෙම දෙන්න එපායි කියලා අනදුන්නා මට. මම ඒකත් අගය කරනවා. කිසි ප්‍රශ්නයක් නෑ. ඒක තමයි හොඳ ඒවා. නමුත් නොදැනුවත්ව 2015 ජූනි මාසේ ඉහළින්ම ලියුම් එවනවා අපේ එක්සයි සුරබදු දෙපාර්තමේන්තුවට. තමන් කඩුවේ FL 11යි TB රෙස්ටෝරන්ට් ලයින් එකක් AFL ලයිසන් එකක් දෙන්න කියලා. මේව ඉදිරිපත් කරන්නේ මේ අපට අනිත් අයට කරන්න එපායි කියලා ඔන්න ඉදිරිපත් කරනවා. මෙන්න තියෙන සාක්ෂි. මේ සම්බන්ධයෙන් තොරතුරු හොයනකොට අපි දන්නේ මේක මාධ්‍යයෙන් එළියට වුණා, මෙන්න මේ වගේ දෙයක් ඇති වුණා කියලා. ඊට පස්සේ ඒ අවස්ථාවේදී එතුමා හිතුවා
මම හරි අපි මේක ඉදිරිපත් කරා කියලා මාධ්‍යයට පුදුම වෛරයක් ඇති වෙනවා. මොකෝ එතුමගේ මං අනේ එතුමා කරනවා වගේ මං කරන්නේ නැහැ. නමුත් එතුමගේ ඥාතියෙක්ට තමයි ඒක ලැබිලා තියෙන්නේ. කවුද කියලා ඔබතුමා දන්නව ඇති. ඉතින් මං ඒ ගැන නැවත මතක් කරන්න අවශ්‍යතාවයක් නැහැ. නමුත් ඒ ලයිසන් ඉදිරිපත් කරලා අන්තිමට ද්විත්ව ස්වරූපයෙන් කටයුතු කරන ඒ සුදු මහත්තයාගෙන් තමයි මේ තියෙන තොරතුරු. තුන්වෙනි එක තමයි යකඩ හදන කම්පැනි දෙකක් තියෙනවා. එකක් ඉන්ටග්‍රේටඩ් කම්පැනි. මුලින් ඉඳන් අග වෙනකන් බදු ගෙවල කරන කම්පැනි. තව එකක් තියෙන කෑලි එකතු කරලා ඒක යකඩ කරලා ඒකට තියෙන යකඩ විකිණීමේ වැඩපිළිවෙල. අපි රටට බදු අවශ්‍ය නිසා අපි මේ වයින් පුළුවන් තරම් බදු ගන්න හැදුවා. නමුත් නිර්දේශ කරනවා 265,000 ටොන් 265,000 ඩියුටි වේවරයක් දෙන්න කියලා. කොහොමද මේවා දෙන්නේ? දුන්නේ නැති නිසා අපට ප්‍රශ්න ඇති කරනවා. මෙන්න මේකේ තොරතුරු තමයි එතන තියෙන්නේ. මේ සම්බන්ධයෙන් නැව් දෙකක් ආවයි කියලා බොරු චෝදනා ඇති කරනවා. කොහේ එන්නද? මෙන්න මේ වගේ ඒවල් තුලින් තමයි අපට ඒ කාලේ ගමන් කරන්න තිබ්බේ. අපි එදා කරා නම් ඒ තින විධායක ජනාධිපති ධුරේ බලතල පාවිච්චි කරලා නොයෙක් ප්‍රශ්න ඇති කරන්න ගන්නවා. හැබැයි අපි ඒ ඍජුව සිටිය නිසා තමයි අද ඒ වගේ චරිත ඝාතනය කරන්න හදන්නේ. හතරවෙනි එක තමයි මම බලශක්තිය පුනර්ජන්නීය ඇමති වශයෙන් කටයුතු කරනකොට සූර්ය බලශක්ති ව්‍යාපෘති ගණනාවක් ඇති කරා. හැබැයි ඉදිරිපත් කරනවා ටෙන්ඩර් නැතුව US ඩොලර් 150ක් කියන කෝටි 300ක් තියෙන ටෙන්ඩර් එකක් රහිතව අපිට ඉදිරිපත් කරන්න කියලා අවසර දෙන්න කියලා. මම මේ සම්බන්ධයෙන් පෙන්වන්න පුළුවන් වන්නේ මේ කැබිනට් පත්‍රිකාව. මේ තුමගේ අස්සම. මේ සම්බන්ධයෙන් අපි අස්සම් කරන්නේ නැහැ. මන් නිර්දේශ කරේ ටෙන්ඩරයක් සහිතව කටයුතු කරන්න කියලා. මෙවැනි දේවල් නිසා ඇති වුණේ පුදුමාකාර වෛරක්කාර ස්වරූපෙ. ඒවා නිසා තමයි මෙවැනි කටයුතු එක්සත් ජාතික පක්ෂයේ රටට රනිල් වික්‍රමසිංහ මේ වගේ ප්‍රශ්න ඇති කර කර යන්නේ. ඒ වගේම තමයි ෆීල් මාර්ෂල් මැතිතුමා මතකයි අවුරුදු එකමාරකට පස්සේ එනවා කැබිනට් එකට. එතුමා රණවීරෙක් රටේ යුද්ධය අවසන් කළා කටයුතු කරලා ඒ එන අවස්ථාවේදී ආරක්ෂා මණ්ඩලෙන් ඉදිරිපත් කළා තිබ්බා මේකට බුලට් ප්‍රූෆ් වෙහිකල් එකක් දෙන්න. සල්ලි අපි වියදම් කරන්න අකමැති නිසා පරණ වෙහිකල් එකක් නිව අලුත් වැඩියක් කළා කටයුතු කරන්න. ඒකට සල්ලි මම මුදල් ඇමති වශයෙන් වෙන් කරනකොට දෙන්න එපයි කියලා කළා. ඒ සම්බන්ධයෙන් අපි කොහොමද බලා සිටින්නේ? අපි දෙනවා යුද්ධයක් අවසන් කරපු ඒතු ආරක්ෂා කරන් තියනවා. අපි ලබලා දෙනකොට ඒකට පුදුමාකාර වෛරක් ඇති වෙනවා. ඒක තවත් මේකට තිබ්බ කරුණ. අන්තිමට එදා ඡන්ද කරන අවස්ථාවේදී මහා ඇමතිතුරු හිටියේ වෙනින් පැතිවලනේ. එතුමා නිර්දේශ කරන මට මහා ඇමතිතුරුන්ට සල්ලි දෙන්න එපයි කියලා. එක්කෙනෙක් විතරයි උදව් කරේ කියලා සල්ලි දෙන්න එපයි කියලා. මේක අවුරුද්දක් යනකොට මහා ඇමතිතුරු අහනවා ඇයි මේ ආණ්ඩුවේ සල්ලි දෙන්නේ නැත්තේ කියලා. එකපාරට ඒගොල්ලෝ ඉස්සලා ඇයි කියනවා හයි සල්ලි දෙන්නේ නැත්තේ කියලා. අපේ සීලාචාර දේශපාලනය කරන නිසා කියන්න පුළුවන් මේවා තමයි කිව්වේ කියලා. මෙන්න මේ කිය කියන්නේ වේදිකා ගානද යනවා කිය කිය වෙනින් කතන්දර. හැම වේදිකාවෙ වෙනින් දෙයක් කරනවා. එතුම විතරයි තනියෙන් දේශපාලනය කරන්නේ. රටට කියනවා එක මට හිටියේ නැහැලු කැබිනට් එක මට අගමැති කෙනෙක් හිටියනලු විපක්ෂයක් හිටියනලු ආණ්ඩුවක් හිටියේ නැහැලු. අනේ දෙයියනේ කොහොමද පත් උනේ? UMP ඡන්දවලින් නොවේද? අර මහන්සිය වැඩ කරපු සිවිල් සංවිධානයෙන් නොවේද? එදා ශෝභිත ස්වාමිනාංශ සහ ඒ ස්වාමිනාංශ සියලු දෙනාගම ඒකමතිකව එකතු වීම නොවේද? කතෝලික පල්ලි සහ ඒ මුස්ලිම් හින්දු සියලු දෙනා එක රාශි වීම නොවේද? ඒව අමතක කරන්න බෑ අපට. නමුත් මේක තමයි අද පෙන්වන්නේ තනියෙන් දේශපාලනය කරා කියලා. අන්තිමට මතක් කරන්න කැමති වන්නේ අර ටජ් එකේ ගිහිල්ලා දෙන්නේ ජේෂ්ඨ නිලධාරිය දෙන්නේ අද කොහෙද ඉන්නේ? මෙතුමලාගේ වැඩ කටයුතු කරන්න ගිහිල්ලා මොකද නැත්තම් ටජ් එකේ ගිහිල්ලා තනකොළ කප කපා දහිතියේ ඒ කරන්න තියෙන දේවල් කරන්න ගිහිල්ලා අද ඉන්න තැන මොකද මෙයට වන්දි කරන්න ගිහිල්ලා තමයි එවැනි දේවල් ඇති වුණේ. මෙන්න මේ වගේ දේවල් නිසා තමයි අද හිතුවේ මෙවැනි ප්‍රවෘත්ති සාකච්ඡා තියලා අභියෝග කරන්න මේ වගේ බොරු කියන්නේ නැතුව රටට සැබෑ තත්ත්වය පෙන්වන්න මෙන්න මේ දේශපාලනය කරන්න හදන එසලෙප්පියකින් අනවෙත් එසලෙප්පියක මේකේ හරි අද තියෙනවා දේශපාලන කරන දයසිරිලා මහින්ද අමරවීරලා දුමින්ද දිසා නැගල මේගොල්ලෝ යුතුකමක් තියෙනවා එදා. මේගොල්ලෝ මොනවාද මෙතන කරන්න හදන්නේ? ඒ විතරක් නෙමෙයි මාතර ගිහිල්ලා කිව්වා රැස්වීමේ අපි අඩු කරා කියලා ජීවන නිවේදන. අඩු කරේ නැහැ. අපු පුදුමාකාර වෙනසක් ඇති කරා. දවස් 27කින්
අපි මේ රටේ රුපියල් 10000ක් රජ සේවයෙන් දුන්න අවුරුදු 20ක් ලැබුණ නැතිද? අපි පෙට්‍රල් 162 ඉඳන් 114 අඩු කරා. ඩීසල්, භූමිතෙල්, ගෑස් 150කින් අඩු කරා. සීනි, පරිප්පු, මාළුටින්, කොත්තමල්ලි එදා hina වුණා. අද ඒකෙන් තමයි ජීවත් වෙන්නේ. රක්ෂණ ක්‍රමයක් සිසුන්ට අපි ඇති කළ දුන්නා. පෝෂණ මල්ලක් ලැබලා දුන්නා. සරසවි ළමින්ට පොලි රහිතව ණය දුන්නා. ජේෂ්ඨ පුරවැසියන් 115ක ණය දුන්නා. ඒ වගේම තමයි පොලිසියට 140ක් ආරක්ෂා මණ්ඩලයේ එන්න 104ට 135ක පරිවැඩි කිරීමක් මහපොල 100ක් වැඩි කළා සමුදිලාභීන්ට 100ක් වැඩි කළා රටේ ආදායම 9.8ක් දළ දේශ නිෂ්පාදනය තිබ්බ එක 9.8කට 115.1කට වැඩි කරා මූල්‍ය විනය ගෙනාවා ඒ විතර නෙමෙයි බෙහෙත් වර්ග 42ක මිල අඩු කරේ නැද්ද ඒ වගේම අධ්‍යාපනයේ දළ දේශ නිෂ්පාදන 1.2ක් තිබ්බ එක 3.5කට වැඩි කරා සෞඛ්‍ය 102ක් තිබ්බ එක 3.5කට වැඩි කරා මෙන්න මේ නිසා තමයි අපේ පාලකයන්ට කිසිම වටිනාකමක් තිබෙ නැතුණට ලෝකයා අපට ආසියාවේ සහ පැසිෆික් කලාපේ හොඳ මුදල් ඇමති බවට මා පත් කරේ ඒ සම්බන්ධයෙන් ඒ නිසා මතක් කරන්න අවශ්‍යයි මෙවැනි දෙයකට තමයි අපට පුළුවන් තරම් එකතු වෙලා මේ යම් ප්‍රශ්නයක් ඇති කරේ මේ අවස්ථාව ප්‍රයෝගික කරගන්නවා මේව කරන්න බැරි නිසා අවසර දුන්නේ නැති නිසා තමයි බනින්න පටන් ගත්තේ රවන්න පටන් ගත්තේ අවසර දෙන්න පටන් ගත්තේ ශබ්ද කරන්න පටන් ගත්තේ මෙවැනි සුදු ඇඳුම් ඇඳගෙන පුදුම ගුණමක්ුවෙක් වශයෙන් හැසිරෙන්නේ මෙන්න මේ මතකයි මහින්ද රාජපක්ෂ සමග ඉන්නකොට ජනාධිපති මන්දිරයේ ආප්ප කාලේ එළියට ආවේ කාටත් කියන්නේ නැතුව ඒව කරපු දේ ඔබතුමාලා දන්නවා රනිල් වික්‍රමසිංහ මොනා වුණත් එදා පොදු අපේක්ෂක වුණායි කියලා එතුමාටත් කරන්න පුළුවන් දේ පැත්තකට දාලා නැහැ චන්දික කුමාරතුංගල ඒ ඔක්කොම එකතු වෙලා නම් කරපු මෛත්‍රීපාල සිරිසේන අවසර ලබා දුන්නා අන්තිමට රනිල්ට මං ජීවිත කාලෙම සර් කියලා කියන පුද්ගලයා වැඩි කලන් දිස්සලා කකුලට ගහලා අද සම්පූර්ණ චරිත ඝාතනය කරනව නෙවෙයිද චන්දික කුමාරතුංග තමයි නම් කරේ මෙවැනි පුද්ගලයෙක් අපි ගේමු කියලා. අවුරුද්දක් යන දිස්සලා හිරියර කරන්න පටන් ගත්තා ඔබතුමාට අමතක නැද්ද? මම ඒ අවස්ථාවේදී කටයුතු කරගෙනකොට ගෙදර ඇවිල්ලා කොත්තමල්ලි බීලා චන්ද නාම යෝජනා දෙන්න හදන අවස්ථාවේදී පක්ෂයක් තිබෙන්නේ නැහැ අපි පක්ෂ හංසයත් ලබලා දුන්නේ ඒක ඔබතුමාලා අමතක නැද්ද? උදව් කරන ඕනෙක් කෙනෙක්ට වැඩියෙන්ම හානි කරන්න හදන පුද්ගලයෙක් තමයි මෙවැනි ගුණමක්ුවෙක් වශයෙන් මතක් කරන්න පුළුවන්. දැන් ඉන්න ආණ්ඩුවේ කියන කතා ආයිත් අහන්න දෙයක් නැහැ. ඒ නිසා දැන් පේනවා ඇයි මාතලේ ඒ කියන දිස්ත්‍රික් රැස්වීමේදී කිව්වේ SWRD බණ්ණන්ගේ පස්සේ ඇමති කමින් අස්කරා කියලා. එතුමට මතකේ ප්‍රශ්නයක් තියෙනවද නොදන්නා නිසා මතක් කරන්න කැමති. මහ බැංකුවක් මට අයිති තිබ්බේ නැහැ. එතුමම ගැසට් කරපු එකේ තිබ්බේ රනිල් වික්‍රමසිංහට නොවේද? වාණිජ බැංකු මල් ළඟ තිබෙන්නේ නැහැ එතුමගේම ගැසට් එකේ දුන්නේ කබීර් හෂිම්ට නොවේද මේවා අමතක කළා එතුමට අමතක වුණාට අද සැබෑ තත්ත්වය දෙවිපීහිටෙන් දෙවියන්ගේ රැකවරණය තුල එළියට එනවා මෙවැනි දේවල් තමයි අද පාවිච්චි කළ චරිත ඝාතන කරන්න හදන්නේ ඒ නිසා එදා මං අවස්ථාව ප්‍රශ්න තිබ්බයි කියලා පෙන්නුවට UMP එක ආරක්ෂණ රටට කීර්ති නාමයක් ගේන්න මගේ කීර්ති නාමය නිදොස් බව ආරක්ෂා කරන්න මං ඉල්ලාසුනේ නොවේද ඒක කතා කරනකොට පාර්ලිමේන්තුවේ හිටපු අගමැති රනිල් වික්‍රමසිංහද සම්බන්ධන් මැතිතුමාද ඒ කතා කරපු ආකාරය මට තාම මතක තිබෙනවා ඒ කතා කරපු එක අහගෙන හිටියානම් මෙවැනි ප්‍රකාශ කරන්න නැහැ නේද ඒ නිසා ඇත්ත ඇත්ත ආකාරයෙන් කියන එක තමයි දේශපාලන සැබෑ තත්ත්වය දේශපාලනිකව බොරු කරලා ඉන්න අවශ්‍යතාවයක් නැහැ අද මේ රටේ හානියක් ඇති වුණා නම් ප්‍රජාතන්ත්‍රවාදීව මේ යහපාලනේ ගේන්න හදපු ඒ අය නැතර නැති කරන හදන එක පුද්ගලයා තමයි මේ අද කතා කරන මෛත්‍රීපාල හිටපු ජනාධිපති. ඒ නිසා මම මේ අවස්ථාව උපයෝගී කරගන්නවා. ඒ ජනාධිපති ධූරය දවස් 100න් අහෝසි කරන්න ආව පුද්ගලයා තාම ඒකේ දඟලලා තාම ඉන්න හදනව නෙවෙයිද? එදා කිව්වේ මට අවශ්‍යතාවයක් නැහැ. මම තමයි 18 සංශෝධන තියාගෙන 19ට තිබ්බ බලය අඩු කරේ. අඩු කරන්නේ ඇයි අද අඬන්නේ? ඇයි දඟලන්නේ? ඒ ඒ ප්‍රශ්න ඇති කරන්නේ හොඳ ප්‍රකාශයක් කරා 20 අඩු කරන්නේ 19 ඒව තමයි අපි එදා කරේ තියෙන මොනද දැන් කියන්න හදන්නේ ඒ වගේම තමයි
එදා අස්කරයි කියලා කිව්වනම් ඇමතිවරේ ඇයි එහෙනම් බලශක්ති සහ පුනර්ජනනීය ඇමති වශයෙන් නැවත 2019 නොවැම්බර් මාසේ පත් කරන්නේ? ඉතින් බොරු කිව්වම එක පැත්තකින් අනිත් පැත්තකින් හෙලිදරව් වෙනවා. අද ඊට වැඩි ලොකු ප්‍රශ්නයක් අද අහිංසක 350කට 400කට වැඩි අසරණ වෙලා 100කට වැඩි පාස්තු බෝම්බෙන් නැති වෙලා එදා කවුද ආරක්ෂා ඇමති? මෙතුමා. මෙතුමා අවුරුද්දක් කටයුතු කරගෙන ඒ තියෙන අද මේ උසාවි තුලින් අද තියෙන කොමිෂන් තුලින් හෙලිදරව් වෙනවා. ඒ තියෙන තොරතුරු අපි කැබිනට් මණ්ඩලෙ හිටිය අපටවත් කියවන්න ලැබුණේ නැහැ. ඒවා දැනගෙන නොදැනුවත් වගේ හැසිරෙනගෙන කියන්නේ ඇත්තට සිංගප්පූරු ගිහිල්ලා ප්‍රශ්නයක් ඇති වුණාම එදා තිබ්බ අපි ඔක්කොම එකතු වුණා එදා රෑ ආරක්ෂා මණ්ඩලෙ වශයෙන් එදා හිටපු ආරක්ෂා ලේකම්ට සහය ඉන්න හමුදාපතිවලට අගමැති ඉන්න රැස්වීමට යන්න එපයි කියපු නායකය තමයි සිටින්නේ. අද මේවා ගැන කතා කරනකොට ඇයි මේ පත් කරපු පුද්ගලයා මෙවැනි දේවල් කරන්නේ ඇයි කරේ කියන ප්‍රශ්නේ කියනකොට අපේ ඇස්වල කඳුළුත් එනවා නේද? අර UMP කාර්යයට වෛරයක් ඇති වෙන්නේ නැද්ද මෙවැනි දේවල් කරනකොට? අන්න ඒ නිසා තමයි නිහඬතාවයේ ස්වરૂපය පැත්තකට දාලා මං හිතුවේ අද ඇවිල්ලා සැබෑ තත්ත්වය කියන්න අවශ්‍ය වුණා.